විපක්ෂේ මොකන්ද කියන්නේ? හැම වෙලාවෙම විපක්ෂ කියන්නේ අයියෝ රනිල් රට කෑව රනිල් රට කෑව රනිල් රට කෑව රනිල් රට. ඕකමනේ කියන්නේ. මුළු ලෝකෙම ජාත්‍යන්තරයේ මූල්‍ය ආයතන ජාත්‍යන්තරයේ පිළිගත් රටවල් වල නායකයෝ හැමෝම කියනවා රනිල් වික්‍රමසිංහ මේ රට අවුරුදු දෙකක් වාගේ සුළු කාලයකදී හොඳ ස්ථාවර තැනකට ගෙනාවයි කියලා. මම හිතන්නේ රටේ ජනතාවටත් ඒක පේනවා. අපිට ගෝතාබේ රාජපක්ෂ ජනාධිපතිතුමා හොඳ පාඩමක් උගන්වලයි කියේ. මොකද මේ පාඩම? ඒක තමයි පළපුරුද්ද නැතුව රටක් කරන්න අමාරුයි. මේ ඉල්ලන අපේක්ෂකයෝ 39 දෙනා ගත්තහම මම දකින්නේ එකම කෙනයි රටක් මෙහෙවන්න පළපුරුද්ද ඇති, ඒ වගේම ජාත්‍යන්තරයේ හොඳ සම්බන්ධකම් තියෙන කෙනෙකුට ඉන්නේ රනිල් වික්‍රමසිංහ පමණයි. මං හිතනවා ජනතාවට බාරයි ඊ තීන්දුව ගන්න, නැත්නම් විඳවන්නේ කවුරුත් නෙමේ, ජනතාවම තමයි විඳවන්නේ. අපි විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනතාව අපේක්ෂා කර නිර්පාක්ෂික ජනාධිපතිවරයා විදියට ලැබෙන 21 වෙනිදා මේ රටේ බහුතර ජනතාවගේ කැමැත්තෙන් නිර්පාක්ෂික ජනාධිපතිවරයා වේවි. ඒක වළක්වන්න බෑ. සමහර දෙනෙක් කියනවා IMF එකත් එක්ක අපි අලුත් කොන්දේසි වලට යනවා. මේව නිකන් විහිළු කතා. මේ රටේ තව කවුරු හරි කියනවා නම් මේ රට අගාධයට ගෙනියන්න ඕනේ කියලා. ඒකට අවස්ථාවක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා පරාද කරලා. නමුත් මේ රට ඊළඟ පරම්පරාවට අපේ දරුවරුන්ට ලබා දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සඳහා එකම නායකයා රනිල් වික්‍රමසිංහ ඇරෙන්න වෙන කවුරුත් නැහැ.